ඔබ ජීවත්වන පරිසරයේ විදිහ හැඩය ඔබේ මනසේ විදිහ ස්වරූපය නිරූපණය කරනවා. උදාහරණයක් විදිහට ගෙදරක කාමරයක්, ඔබ වැඩ කරන ස්ථානයේ ඔබ ඉන්න තැන, ඔබේ වාහනේ ඇතුලේ ඔබ කොහොමද පරිසරය හදාගෙන තියෙන්නේ, එතන තමයි කියවන්න පුළුවන් හොඳම තැන ඔබේ මනස කොහොමද තියෙන්නේ කියන එක. ඉතින් එහෙනම් ලොකු පණිවිඩයක් සමාජගත කරන්න පුළුවන් නම් අපිට නිදහසේ ජීවත් වෙන මනස ලස්සනට තියාගන්න ඕනේ නම් ස්වභාවික පරිසරෙන් එහාට කොහෙන්ද එතනට අපිට තැනක් හදාගන්න පුළුවන් නේද? ඉතින් ජලයේ වැඩෙන විසිතුරු ශාක අපිට මොන වගේ ශක්තියක් අත්වැලක් වෙනවද? එහෙම ලස්සන ජීවිතයක ඉස්සරහට යන්න අපි ඒ ගැන කතා කරන්න හදන්නේ බ්‍රහස්පති දනගසෙවනේ උද්‍යාන අලංකරණ ශිල්පී මහේෂ් පිදුරංගත් එක්ක එකතු වෙලා. අයිබෝන් සුබදාසන. ලස්සන මේ වගේ පරිසරයකට අපි බොහෝම මන අපයි. ඉතින් අපි රැකියා ස්ථානයේ එහෙම නැත්නම් ගෙදර ඇතුලේ ගෙදර එළියේ ජලයේ වැඩෙන විසිතුරු පැලයකින් මොන වගේ වෙනසක් කරගන්න පුළුවන්ද මහේෂ්? ඇත්තටම කිව්වොත් මම මෙහෙම කියන්න, අපි දැන් ගත්තොත් ජලජ ශාකයක් නැත්තම් ජලයේ වැඩෙන ශාකයක් අපිට මේක පහසුවෙන් කල්පනාකරණය කරගෙන පහසුවෙන් නඩත්තු කරගෙන අනිත් ශාකවලට වඩා පහසුවෙන්ම කරගෙන මොකද කාර්යබහුල ජීවිතේ ඒකේතක කෙනෙක්ට පහසුවෙන්ම කරගන්න පුළුවන් ශාකයක් හැටියට අපිට හඳුන්වා දෙන්න පුළුවන් ජලජ ශාකයක්. දැන් අපි කරන පැත්තර නෙමෙයි හිතන්නේ හැමදෙස්සම දෙයක් කිව්වට පස්සේ නොකරන පැත්තත් ඒක එනවා, ස්වභාවික වෙනවා. දැන් ජලයේ හැදෙනවා කිව්ව ගමන් හිතට එන ප්‍රශ්න තමයි මදුරුව එනවා. මදුරු ප්‍රශ්න එනවද මේකත් එක්ක? ඔව්, අනිවාර්යයෙන් මදුරු ප්‍රශ්න එන්න පුළුවන් ජලයේ හැදෙන නිසා. හැබැයි මේක අපි වවා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. අපි උදාහරණයකට ගත්තොත් මම මේ පැලේ අතර ගන්නවා. එතකොට මේකෙදි දැන් අපි බලන්න මදුරුවෙක්ට වැඩෙන්න නම් අඩුම තරමේ අඟල් දෙකක හොඳ වතුර ප්‍රවාහයක් තියෙන්න ඕන. හැබැයි මේ පැලේ අපි ගොඩාක් දුරට මේ එතන එච්චර ප්‍රමාණයේ ප්‍රවාහයක් නැහැ. ඒතර ජලය අපිට පුළුවන් තරම් අවම ප්‍රමාණ පොඩ්ඩයි මේ ප්‍රමාණයට දැම්මට පස්සේ මේකට මදුරුවෙක් බොවීමේ හැකියාව නැහැ. ඊට අමතරව අපිට මේකට පොහොර මාධ්‍ය භාවිතා කරනකොට එතකොටත් මදුරුවෙ බොවීම නැති කරගන්න පුළුවන්. ඒක හැබැයි හැම ශාකයකටම හරියන්නේ නැහැ. දැන් ඕලු නෙළුම් මානෙල් වගේ එකකට අනිවාර්යෙන් ලොකු වතුර ප්‍රමාණයක් ඕන. මොකද එයා යටි ඉඳලා උඩට හැදෙන්නේ. ඒත් ඒ වගේ එකට අපිට මාළු ඒ වගේ දෙයක් දාන්න පුළුවන්. එතකොට මදුරු බෝ වෙනක අඩු වෙනවා. මේ වගේ ශාකයක් හදාගන්නකොට අපි ඒකේ තියෙන මාධ්‍ය ගොඩාක් වැඩිපුර දාලා ශාකයට ජලය යම් පොඩි ප්‍රමාණයක් දාලා හදවගත්තොත් අපිට මේක මදුරුවන්ගෙන් තොරව ගියක් අලංකරණය කරගන්න පහසුවීම හැකියාව තියෙනවා අපිට. පැල වර්ග ගොඩක් තියෙනවා. එතකොට මාධ්‍ය හැම එකෙම එකයිද? ජලයට අමතරව ඔව්, දැන් ජලජ ශාකයක් හැදෙන්නේ අපේ සාමාන්‍යයෙන් ජලජ ශාකය හැදෙන්නේ කොහෙද? මඩේ. එතකොට අපිට කෙනෙක්ට ප්‍රශ්නයක් දෙනවා අනේ අපිට මඩ නැහැ මේක හදාගන්න බෑ කියන එක. හැබැයි එහෙම එකක් නැහැ. මඩ හැදෙන්නේ පස්වලින්. එතකොට අපිට පුළුවන් ගෙවත්තේ තියෙන කළු පස් ටිකක් අරගෙන නැත්තම් මේ ශාකයට අපිට යොමු කරන්න පුළුවන් මේක තනිකර වැලි වල හදලා තියෙන. එතකොට අපිට තියෙන වැලි වලින් අපිට ඒක මෙව කරන්න පුළුවන්. එතකොට අපිට ඒ වගේ වැලි ගෙවත්තේ තියෙන කළු පස් අරගෙන ওই ශාකයේ වර්ධනය කර ගැනීම කරන්න පුළුවන්. කිසිම මඩම අවශ්‍යයි කියලා අත්‍යවශ්‍යතාවයක් නැහැ ශාකයේ වර්ධනය කර ගැනීම. අර පොහොර මාධ්‍ය ගැන මුලින් කිව්වනේ අපිට සාමාන්‍ය දන්න පොහොරද කොහොමද? ඔව්, මේකෙදි ඇත්තටම අපේ ගොඩක් දෙනෙක්ට දැනුවත් කළ යුතුම කරුණක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ශාකයක් වර්ධනයට අපිට ඕන කරන්නේ නිල් කැට වගේ එකක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ශාකයක මලක් හටගන්න අපිට දම් කැට වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් මා වෙළඳපොලේ තියෙන මේ වගේ පැකට්ස්. මේ වගේ අපිට පැකට් එකක් අරගෙන ඕක ඇත්තටම හෙන ගොඩාක් සරලයි. ඒ කියන්නේ පැලේ සිටවනකොට ඕක කැට වර්ගයක් තියෙන ඇතුලේ. එතකොට ඒකට අදාළ නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් අඩංගු මූලද්‍රව්‍ය ටික තියෙනවා. එතකොට ඕක මඩ අස්සේ රැඳෙව්වට පස්සේ ඕක ගහට ආයේ පොහොර දාන්න ඕනේ මාස 6ක් විතර යනකම්. දැන් ඔය වගේ දේවල් අපිට වෙළඳපොලේ ලබා ගැනීමට පුළුවන්. නැත්තම් ඔස්මෝගොට්, නැත්තම් නිල් කැට පොඩි රෙදි කැල්ලක බැඳලා ඒක මඩ අස්සේ ගැහුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මාළු මැරෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ආහාරයට ලබා ගන්නෙත් නැහැ. එතකොට ගහත් හොඳට වර්ධනය වෙනවා. අපිට පහසුවෙන් මේක හසුරුව ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. දැන් ජලජ ශාක කිව්වට පස්සේ අපි සමහර වෙලාවට දකිනවා සම්පූර්ණයෙන්ම වතුර ඇතුළේ. ඒ කියන්නේ අපි මාළු ටැංකි වල එහෙම ඇතුළෙම තියෙන පැලෑටි වර්ග ශාක අපි දකිනවා. සමහර ඒවා මුල ඇතුළේ වැඩෙන්නේ එළි. ඒ වගේ විශේෂතා තියෙනවා. ඔව්, මේක ඇත්තටම ජලජ ශාක කියලා ගොඩක් කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ජලයේ මාධ්‍ය හැදෙන. ඒ ජලයේ දැන් මේ පැලේ ගත්තොත් මේක තනිකර අපි මාළු ටැංකිව ජලයේ යට, ඒ කියන්නේ මේක ෆුල් සම්පූර්ණ ජලයේ ඇතුළට මේක ගෙනියන්න පුළුවන් ශාකයක්. එතකොට අපි මේක මෙහෙම
පොඩි කාලින්ද මෙයා උඩට හුරු කරාට පස්සේ ඇත්තටම කෙනෙක් කියන්න පුළුවන් මේක අපේ වෙලෙත් තියෙනවනේ කියලා. හැබැයි ගෙදර නැතුව ඇති. එතකොට ඒක නිසා අපිට මේ වගේ වෙලෙ තියෙන විදිහයි අපි ගෙනල්ලා හදන විදිහ වටිනාකමක් අපි එකතු කරලා තියෙනවා. එතකොට අපිට පුළුවන් වෙනවනේ මේ හැම ශාකයකටම වටිනාකමක් ලබා දීලා මේ ශාකයේ වර්ධනය කරගන්න. එතකොට මේ වගේ ලස්සන අපිට වෙළඳපොලේ ගන්න දෙන පෝස්ලින් කප් සහ නැත්නම් ප්ලාස්ටික් උනක් තියෙනවා. එතකොට මේ වගේ කප් එකක් අරගෙන මේකට ප්ලාස්ටික් එකක් දාලා මේ ශාකයේ වර්ධනය කරගන්න පුළුවන්. එතකොට අපිට තියෙන්නේ මේ වගේ පැකට් එකක් දැම්මුත් පුහුර මාස 6කටම හොඳටම ඇති. ඊට පස්සේ වතුර ටිකක් අඩු වෙනකොට වතුර ටික දාන්න පමණයි අපිට තියෙන්නේ. පහසුවෙන්ම වතුර අපිට වෙළඳපොළ දින ඇන්තූරියම් ඕකේ ගොඩක් අපිට ඒක පරිශ්‍රමයෙන් දරන්න යනවා ඒක පවත්වාගෙන යන එක නඩත්තුවට. හැබැයි මේ ශාකෙත් කිසිම පහසුවෙන් කරගන්න පුළුවන් ශාකයක් ඕක. සහ දැන් මහේෂ් අර 23 ශාකයක් කිව්ව ගමන් මල් නෙවලුවටත් එන්නේ. වැඩිපුර එනවා මල්. සමහර මේ පැලවල මල් තියෙනවා. එතකොට එහෙම නැතුව පත්‍රවල විස්තර බවිනුත් ප්‍රයෝජන ගන්නවානේ. අනිවාර්යයෙන්ම. දැන් ගත්තොත් එහෙම මෙන්න මේ ශාකය. මේ ශාකය අපි උඩ තියෙන්නේ නිකන් මලක් වගේ. හැබැයි ඒක මලක් නෙමෙයි. ඒ ශාකයේ පත්‍රයේ හැටි එක. එතකොට ඕක ඇත්තටම ලංකාවට වඩා වෙන විදේශීය රටවල් වල ඔක ඩෙවලොප් කරලා අපිට ගෙනල්ලා මෙහෙම ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම ඕක විස්තර බවින් වැඩි අපිට මල්ම අවශ්‍යතාවයක් නැහැ. කෙනෙක් විඳින විදිය තමයි ඒක. මලත් එක්ක විඳිනයක් ලබන්න පුළුවන්. ශාකයේ පත්‍රයත් එක්ක විඳින. ඉතින් මේකේ ලස්සනත් එක්ක අපිට විඳින්න පුළුවන්. ලස්සන හදා ගන්න ඕන අපිමයි. මේකද වෙලී තියෙන ගහ උනත් ගෙනල්ලා මෙහෙම හදන්න පුළුවන් නම් ඒක තමයි අපේ වටිනාකම වෙන්නේ. මේ තියෙන මලක් නේ. ඒ තියෙන මලක්. සාමාන්‍ය මල් කීයක් වගේ හැදෙනවද? ඔකේ පඳුරට මල් එනවා 6ක් 7ක් සමහරට එනවා. අවු හොඳට තියෙන නම් මල් ප්‍රමාණය වැඩි. ඔක ලිලි කියලා හඳුරන්නේ. ඕක දැන් ඇත්තටම ලංකාවේ සුදු පාට විතරයි තිබ්බේ. දැන් විදේශීය රටවලදී ඕක කහ පාට, රතු පාට එහෙම නිෂ්පාදනය කරලා අපිට මේ වෙළඳපොළට ලබා දීමක් සිද්ධ වෙනවා මේ දවස්වල. එතකොට හිරුවෙලි බලපෑම කොහොමද මේ සමහර ඒවාට හිරුවෙලි ඕනෙම නැද්ද? දැන් අපි ගේ ඇතුළට ගෙනාවොත් ඒ ගැන හිතන්න ඕනේද? අනිවාර්යයෙන්. අපි මෙහෙම ගේක් ඇතුළට ගන්නකොට හිරුවෙලි අත්‍යවශ්‍යයි. එතකොට ඒකට බලපාන ප්‍රධාන දේ තමයි අපි කලින් වැඩසටහන සඳහන් කරා මල් එන සහ මල් නොයන. එතකොට මල් එන ගහක් ශාකයකට අනිවාර්යෙන් හිරුවෙලි අත්‍යවශ්‍යයි. හැබැයි වෝටර් ප්ලාන්ට් වලදී නැත්තම් ජලයේ හැදෙන ශාකයේදී ඩිරෙක් හිරුවෙලි අවශ්‍ය වෙන්නේ නැහැ. කෙලින්ම හිරුවෙලි වැටීම අවශ්‍ය වෙන්නේ නැහැ. මේකත් ගයක් ඇතුළේ අපිට ප්‍රශ්නයක් නැතුව තියාගන්න පුළුවන්. මේ වගේ පොඩි දම්පාර මලක් එනවා ගොඩක් ලස්සනයි. මඩ තියෙන්නේ වතුර තියෙන්නේ. වැඩිපුර වතුර. වැඩිපුර වතුර තියෙන්නේ. ඒකයි මම කිව්වේ. අර අපිට ජලයේ පහසුවෙන් හතුරවා ගන්න පුළුවන් ශාකයක් හැටියට. ඒතර මල් එන එක අපිට එක එක විවිධාකාර පැල තියෙනවා. ඒතර චූටි මල් තියෙනවා, අර වගේ ලොකු මල් තියෙනවා, සමහර ලොකු මල් ඊට වඩා ලොකු මල් එනවා තියෙනවා. ඉතින් ඒක අපිට ගෙයක් ඇතුළත උචිත ස්ථානය සහ ගෙදර තියෙන වටපිටාව බලලා අපිට නිර්මාණය කරගන්න පුළුවන්. ළඟ තියෙන පැලේ මට දෙන්න මේ තියෙන්නේ මොකක්ද කියලා දන්නවද? මේ දැන් අපිට ටිකක් අමාරුයි හොයාගන්න වෙන එකක්. ඉස්සර නම් අපි නිතර දකින්න එකක් වදකහ පැලයක් නේ. මේක වදකහ. එතකොට මේ ශාකයේ ගත්තොත් එහෙම ලංකාවේ දැන් ඇත්තටම නැති වීගෙන යන ශාකයක්. ඒ නිසා ඒ දේවල් රකින්න සුරකින්න අයිතියත් ඔබ සතුව තියෙනවා. පරිසරයට ආදරය කරන්න ඕනේ. පරිසරයට අපි නැතුව ජීවත් වෙන්න පුළුවන් වුණාට අපිට පරිසරය නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා දැන් තව මොන හරි දැනගන්න ඔබට මේ ගැන තව දෙයක් අහගන්න තියෙනවා නම් මහේෂ් සිදුරංගට කතා කරන්න පුළුවන් දුරකථන අංකයක් තමයි මේ මතක් කරන්න හදන්නේ. ඔබ දුරකථන අංකය කියමු. 0728 37 34 34 0728 37 34 34 ඔබ විශ්වාස කරන්නේ මේ දැන් ගන්න හුස්ම ටිකට පව අලුත් බවක් එකතු වුණා. මේ ගස්වල මේ පැලෑටිවල සුවඳ ඒක ඇඟ ඇතුළටම දැනෙනවා. ඒ වෙනස ඔබේ ජීවිතයට එකතු කරගන්න බොහොම ස්තුතියි මහේෂ් අද මේ කතා බහට ආවට. ආය දවසකෙන් අපි බ්‍රහස්පති නුගසෙවනට අපි පුංචි විරාමයක් අරගෙන හිතවතුනි නැවත බ්‍රහස්පති නුගසෙවනත් එක්ක මුණගැහෙනවා.